අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත හෙට වෘත්තීය සමිතිය අද සහ හෙට වර්ජනයක වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව 63 දක්වා දීර්ඝ කෙරේ ඉදිරි මාසය දැඩි අවධානම් ඩෙල්ටා පැතිරිය හැකි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු වැගවීමක් දිනක් තුලදී එන්නත් ලබාගත් වැඩිම පිරිස ඊයේ දිනේට පමණක් එන්නත් 173,520ක් ලබා ගනී දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ ආයතනික සේවකයන් ඉවත් නොකර ඔවුන් රැකගන්න අගමැතිගෙන් ඉල්ලීමක් වල් බිහිවුණු මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය ප්‍රථමේ නවධානය දේශීය පුවත් වෙත ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා උසස්වීම් සහ හෙද විවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා පොඩක් තේරුම් ගන්න ඕනේ රටේ ප්‍රශ්නේ ජනාධිපතිතුමාට මේ ඔක්කොම හරි අපහසුට කොච්චර අපහසුද කියලා බලන්න දෙන්න නැහැද නෑ නෑ අපිට යන්න ඕනේ බලන්න එන්න කියලා තමයි මාක් කරලා තියෙන්නේ නේද ආවේ ආ අද ඉස්සෙක් කියලා මෙතන නේද දන්නේ ඔපරේෂන් එකක් තියෙනවා ලොකු ડોක්ටර් කිව්වා මට ඉස්පිටාලේ 8 වෙනකොට ඇඩ්මිට් වෙන්න කියලා මම ඉතින් 8 දාක ඔක්කොම ලියාගෙන හේරමකට PCR පරීක්ෂණේ එපා වාටි නවතින්න एक करगे दें मित्र नाम पास मित्र की ना कराई दन है वाड़ी ला इंडो या इस गाइस ला कहूँ उस दें दोस्तों ला कराई दन है की ना මෙහිදී කොරෝනා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම විශේෂ රෝහල් සහ හදිසි හා අත්‍යවශ්‍ය සේවා අංශවල ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා. හෙද ගැටළු වලට අපේක්ෂිත විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට පියවර ගන්නා බවයි එම සංගම් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කර සිටියා. මේ වෙනකොට මුළු ලෝකයේම මේ කොවිඩ් වසංගතයත් එක්ක සටන් කරන වෙලාවක්. ඒතර සෞඛ්‍ය අංශ ගත්තාම සෞඛ්‍ය අංශ ඉතාමත්ම දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින අවස්ථාවක සමහර වෘත්තීය සමිති නායකයෝ කීප දෙනෙක් තමුන්ගේ පෞද්ගලිකව දේශපාලන න්‍යායකට යමින් ඔවුන්ට සුදුසු නැති නැත්තම් ඔවුන් බලාපොරොත්තු ඔවුන්ට ලැබෙන්නේ නැති නැත්තම් ඔවුන් සමගින් ජනතාව අපේක්ෂා නොකරන දේවල් මේ වෙලාවේදී ජනතාව ඉදිරියට තියලා නැත්තම් මේ කොවිඩ් වසංගතය ඉදිරියට තියලා ඔවුන් ඉල්ලා සිටීම ඇත්තෙම කනගාටුවට කාරණාවක්. රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ දින නිකුත් කරනු ලැබුවා. මීට පෙර රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණි වලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වූ අතර එය පසුගිය වසරේ 61 දක්වා දීර්ඝ කර තිබුණා. වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හමුවේ කරුණු තුනක් මුල් කරගනිමින් ඉදිරි මාසයක කාලයේ ඊතා අවදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් පවතින බවයි. डेल्टा कोविड प्रभेदय रटतुल पेतिरीम हमुए एलमिन इदिरी काले दडी अवधानम बवट सौख्यांश निरंतरेन अनतुरु अंगवासिरिनवा एवनी पसुबीमक जनताव निसी सौख्य मार्गोपदेश अनुगमने नोकिरीमत समक इदिरी मासेक काले इतामत अवधानम सहगत बवाई महाजन सौख्य परीक्षक वरुणगे संगमे पेनवा देन्ने प्रधान कारण तुनक हिंदा इतिरिय इतामत्म अवधानम इदिरी काल सीमाव विशेषेन्म मेयनकोट दिवैने प्रदेश कीपेकिंग हमवेला तीन डेल्टा प्रभेद एवागेम सौख्य सेवा अध्यक्ष जनरल वरेया विसिन मृतदेह संबंधव सह निरोधायने संबंधव निकुत करला तीन चक्रलेख निसा आसात्यन यटपत्वीमक
සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සංචරණ සීමා ඉවත් කිරීම නිසා මහජනතාවගේ වගකීමකින් තොරව හැසිරීම කියන කාරණා නිසා මේ ආකාර තුනටම රෝගයේ ඉදිරියේදී අපිට ඉතාමත් නරක අන්දමින් හිසෝසවන්න පුළුවන්. ඒ හින්දා ඉදිරි මාසය තුල අපිට මෙහි ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි. ඉතාමත්ම අවදානම් තැනකට තට තල්ලු වෙලා යන්න පුළුවන් අපි වගකීමෙන් කටයුතු කළේ නැත්තම්. මම රට තුල ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදු කරලා නිවැරදි ප්‍රතිඵල අපිට ලබා දෙන්න ඕන. ලංකා කුමන ප්‍රදේශවලද ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන්නේ? මේ ප්‍රභේදය නිසා ඉදිරියේදී කුමන හානියක් වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ අපි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. නමුත් අපිට පේන්න නැහැ මේ පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව නෙමෙයි මේ වෙද්දි COVID-19 පාලන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වැඩසටහන සාමාන්‍ය ගිය ආකාරයට ගමන් කිරීමක් පමණයි වෙන්නේ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. කොවිඩ් වෛරසය ආසාදුනේ වූ නව රෝගීන් 1864 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන්පුට් කලින් 78 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති පුත් කලින් පපයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 259089ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 47ක් පිළිබඳව ඊයේ පස්වරුවේදී වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 29 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 31 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 16ක් ද ඇතුළත්. වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලින් 12 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ මරණ අතරට අයත්. වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ 34ක් ද ඊයේ දින වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3077ක් ලෙසයි. පවතින වසංගත තත්ත්වයේ හැමුවේ දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 6 සිට හුදකලා කෙරුණා. යාපනය මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 4ක් හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ අතර දැනට හුදකලා කර ඇති කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව සංවිධායක හා කොළොන්නාව සංවර්ධන කමිටුවේ උපසභාපති අජිත් සුභසිංහ මහතා විසින් සිදු කෙරුණා. ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලින් 403 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ මහනුවර, මාතලේ සහ කුලියාපිටිය ප්‍රදේශවලින්. බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 14කදී කරන ලද මාර්ග බාධකවලදී පුද්ගලින් 6541 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පුද්ගලින් 107 දෙනෙක් අවවාද කර පළාත් සංචාරණ උල්ලංඝනය කරමින් අනිකුත් පළාත්වලට මාරුවීමට හෝ බස්නාහිර පළාතට පැමිණීමට උත්සාහ දැරීමේදී ආපසු හරවා යවා තිබෙනවා. ඊයේ දිනේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පාරිභෝගික සේවා ස්ථාන විශේෂයෙන්ම සුපිරි වෙළඳසැල්, වෙළඳ සංකීර්ණ සහ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් කරන ලද බුද්ධි මෙහෙයුමකදී අනාවරණය වී තිබෙන්නේ තවමත් ජනතාව නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකරන බවයි. ජනතා හැසිරීමේ තිබුණු දුර්වලතා මෙන්ම නිරෝධායන රීති පිළි නොගත් නිසා සති 5කට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම සංචාරණ සීමා පැනවීමට සිදු වුණා. එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට නම් ජනතාව 100%ක්ම නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කළ යුතුයි. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ දිනක් තුලදී එන්නත් කර ඇති වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ දිනේදී ලබා දී තිබෙනවා. ඊයේ දින පමණක් පුද්ගලින් 173,520 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුද්ගලින් 2523 දෙනෙකුට ලබා දී ඇති අතර සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 91,759ක්. එම එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 79,236 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 2 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ඉන්දියාවට දරුණු බලපෑම් එල්ල කර ඇති ඩෙල්ටා වෛරස් ප්‍රභේදය මේ වන විට තවත් රටවල් බොහෝමයකට බලපෑම් එල්ල කරමින් පවතිනවා. එවැනි පසුබිමක ඇල්ෆා වෛරස් ප්‍රභේදයට වඩා දරුණු බලපෑම් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හේතුවෙන් ඇමරිකාවට එල්ල විය හැකි බවයි එරට බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා අනතුරු අඟවා ඇත්තේ. පසුගිය මේ මාස 10 වනදා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය කළ අතර මෙම වෛරසය ඇල්ෆා ප්‍රභේදයට වඩා 70 ගුණයකින් පැතිරීම වේගවත් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 18 කෝටි 29 ලක්ෂ 85,685ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 39 ලක්ෂ 62,914ක් ලෙසයි. සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැක ගනිමින් මෙම වසංගත තත්ත්වයේ හමුවේ මුහුණ පායති අභියෝගවලට මුහුණ දෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමයේ මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින අරලියගහ මන්දිරයේ දීප වැතුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ සේවකීන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වයේ හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන ලෙසයි. බැංකු ණයසහන ලබා ගැනීම ණයවර ලිපි විවෘත කිරීමේදී ඇති ගැටලු විසඳා ගැනීම ඇඟලුම් සේවකීන් සඳහා එන්නත්කරණය කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙනසල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තකීන්ගේ බාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතින් මෙහිදී අදහස් පළ කර සිටියා. බතික් අත්‍යන්ත රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන කාර්ය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් හඳුන්වා දීම සම්බන්ධව ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුතුර මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සිය සංගමයේ ප්‍රණාමය පුද කළා. පාස්කු ඉරුදුර ත්‍රස්ත ප්‍රහාරය සහ COVID-19 ගෝලීය වසංගත හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් මෙම නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළඳාම් පවත්වා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. ව්‍යාපාර නඩත්තු කරමින් සේවකීන් තවදුරටත් සේවයේ තබා ගැනීමද දුෂ්කර වී ඇති හේයින් ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී මෙම සංගම් වල නියෝජිතින් එසේ සේවකීන් ඉවත් කිරීමද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දුන්නා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් කවුරුන් හෝ අකමැත්ත පළ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට සූදානම් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් යහපාලන රජයක් බලයට පත් වුණාට පස්සේ මේ රට සහමුලින්ම ආගාධයකට අරගෙන ගියේ. ඒ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන දැවැන්ත පක්ෂය හැදුවේ. මේ රටේ එක්සත් ජාතික පක්ෂය ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ත පෙරමුණ මේ කියන පක්ෂ වලට වයස අවුරුදු 50 පැනලා ඔක්කොම ඒ පක්ෂ අභිභවා ගිහිල්ලා කෙටි කාලයක් තුල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදුවේ හදලා 2018 පෙබරවාරි 10 වෙනිදා වෙනකොට ලංකාවේ පළාත් පාලන ආයතන වලින් 85ක් ජයග්‍රහණය කරවුණා කවුද ඒක පිටිපස්ස හිටපු නායක බැසිල් රාජපක්ෂ මැතිතුමා ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව මේ රටේ ජනාධිපතිතුමා බවට පත්වීමට නායකත්වය ලබා දුන්නා. ඊළඟට 3න් 2ක ආණ්ඩුවක් ලබා ගත්තා. එතුමා මෙච්චර කාලයක් ආණ්ඩුවට පිටින් ඉඳන් තමයි ආණ්ඩුව උදව් කරේ පක්ෂේ වැඩ කරගෙන. ආණ්ඩුවක් හදන්න පළාත් පාලන ආයතන හදන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා හොඳනම් ඒ හදපු ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නේ කොහොඳ නැද්ද? කවුරු එහෙම කියනවා නම් අපි පැහැදිලිව කියවදී ඒකට උත්තර දෙයි. මෙරට ජනතාවගේ ගැටලු හඳුනාගෙන ක්‍රියා කළ හැකි පිරිසක් ඉදිරි කාලයේදී රට බාර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික මහතා පවසනවා. අපිට වැඩපිළිවෙලක් තියෙනවා. මේ රටේ ඉන්න දක්ෂ පක්ෂ පිරිසක් මේ රටේ ඉන්නේ රාජපක්ෂ බවුලට සම්බන්ධයි විතරක් නෙවෙයි. මහා ජනතාව මුලාවෙන් අන්ධ කරලා තමයි ගියේ මුලාවෙන් අන්ධ කරපු අයම අද කඳුළු සලසල කියනවා අපි රැවටුණා කියලා. හැබැයි අපි එකක් කියනවා ලස්සන වචන සැට් තියෙන අයට රට හදන්න බෑ. ඒ වගේම අපිට පේනවා වංචාකාරීන්ට මේ රට හදන්නත් බෑයි කියන එක. ඒ වගේම උගත්තු කියලා ඇවිල්ලා දේශපාලන දාසකම් කරන අයට මේ රට හදන්නත් බෑ කියන එක. ඒ හතර ගොල්ලෝ නොවන රට ගොඩනගන්න පුළුවන් හොඳ පරපුරක් මේ රටේ ඉන්නවා. අද ගොවි ජනතාව ගොයම කහ වැදිලා අස්වනු කඩා වැටිලා ඉන්නවා. තේ වතු කහ ගැහිලා තේ අස්වැන්න බිඳ වැටිලා ඉන්නවා. රටේම වසංගතයේ සාගතයක් බවට පත් වෙමින් ඉන්නවා. ජාවාරංකාරයෝ හාල් වලින් කොල්ල කනවා, එන්නතෙන් කොල්ල කනවා, සීනි වලින් කොල්ල කනවා, පොල් තෙල් වලින් කොල්ල කනවා. විශේෂයෙන්ම 42 ලක්ෂයක් දරුවෝ ගෙවල් දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්.
මෙලෝකෙ කිසිම හොඳ වැඩක් කරන්න හම්බෙලා නැහැ විරෝධයක් නැතුව. සාමාන්‍යයෙන් ඕනෑම හොඳ වැඩකට විරෝධයක් එනවා. ඒ විරෝධය පිටිපස්සේ සාධාරණ හේතුත් තිබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ වෙලාවේ අපි දන්නෝ පොහොර හිඟයක් තිබෙනවා. ඒක ඇත්ත වශයෙන්ම ස්වාභාවිකව ඇතිවෙච්ච එකක් නෙවෙයි ඇති කරපු හිඟයක්. අපි යල මහ කන්න දෙකටම අවශ්‍ය වෙන පොහොර ප්‍රමාණය ලංකාවට ගෙනලා තියෙද්දි ඒ පොහොර ව්‍යාපාරිකයෝ වැඩි මිලට විකිණීම සඳහා පොහොර ඌනතාවක් රටේ ඇති කිරීම හරහා බියටපත් වෙච්ච ගොවි ජනතාව උද්ඝෝෂණය කරනවා කලබල කරනවා. ඒකට වරදක් කියන්න බෑ උන්ට. ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. රජයේ පැත්තෙන් කෙසේ හෝ මේ පොහොර සොයාගෙන ලබා දීමේ වගකීම රජයේ නිලධාරීන්ට රජයේ ආයතනවලට බාරයි. රටේ ගොවියා බේරා ගන්න වෙලා තියෙන පොහොර ප්‍රශ්යෙන් අනිත් පැත්තෙන් දරුවගේ අධ්‍යාපනයෙන් දරුවා බේරා ගන්න වෙලා තියෙනවා ජනතාව සෞඛ්‍ය පැත්තෙන් බේරා ගන්න වෙලා තියෙනවා මිනිසුන්ගේ ආර්ථික පැත්තෙන් ආර්ථික බේරා ගන්න වෙලා තියෙනවා ඒ වගේම රැකියාව කරන කෙනාගේ රැකියාව බේරා ගන්න වෙලා තියෙනවා විදේශ බලපෑම් බේරා ගන්න තියෙනවා මෙන්න මේ බේරා ගැනීම සියල්ල කරන්න රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මේ රටට දැන් අවශ්‍ය වී ඇත විනාත් කිසිම කෙනෙක් නැහැ මේ කරන්න පුළුවන් පුද්ගලෙ ඉතිහාසයේ කරලා පෙන්නලා තියෙන රනිල් වික්‍රමසිංහ වර්තමානයේ කරන්න පුළුවන් මිනිහත් රනිල් වික්‍රමසිංහ අනාගතයේ මේ රට බේරලා ලෝකේ තරකට ගෙනියන්න පුළුවන් මිනිහත් රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි අපි දන්නවා වැරදි තීන්දුවක් කොයි වෙලාවක ගත්තත් ඒ වගේම හරි තීන්දුවක් වැරදි වෙලාවක ගත්තත් ඒ දෙකෙන්ම රටකට පුද්ගලිකට වෙන්නේ මහා නස්පැත්තියක්. ඒ වගේම තමයි අද විශේෂයෙන්ම මේ පෝර ක්‍රියාවලියත් එක්ක වෙලා තියෙන්නේ හොඳ තීන්දුවක් නරක වෙලාවකට අරගෙන නරක විදියකට අරගෙන අද මුළු රටම හාලා තියෙන. මොකද විශේෂයෙන්ම පහුගිය කාලේ හැබැයි ආණ්ඩුව ගත්ත හැම එකක්ම රිවර්ස් 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 ගැව්වා. ඉතින් ඒ වගේ මේකත් රිවර්ස් ගැහිමෙන් નિયમિત වගේ තමයි අපිට පේන්නේ. අපි එක දෙයක් ඉල්ලන්නේ විශේෂම ආණ්ඩුව යෝජනා කරනව නම් කාබනික පොහොර තමයි මේකට විසඳුම කියලා ඒ පොහොර ටික හොඳට දෙන්න ඕන. අද මේ ජනතාව ඉල්ලන්නේ මොකක් හරි සුදුසු පොහොරක් අපිට දෙන්න. ඉතින් මේක ආණ්ඩුව සැලකිල්ලට ලක් කරන්න ඕන. රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරමින් ඉදි කර ඇති මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය මේ වන විට මුළුමනින්ම වැසී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මැදවච්චිය විවිධ සේවා සමුපකාර සමිතිය ඉල්ලා සිටින්නේ මෙහි ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් අදාළ ආර්ථික මධ්‍යස්ථානය සිය සමිතිය වෙත පවරා දිය යුතු බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 2017 වර්ෂයේදී ජනතා අයිතියට පත් කළ මැදවච්චිය බර්ටි ප්‍රේමලාල් ආර්ථික මධ්‍යස්ථානය කඩකාමර 28ක් පරිපාලන ගොඩනැගිල්ලක් සහ කාර්යාල කාමර දෙකකින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියක්. උතුරුමැද පළාත් සභාව යටතේ රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරමින් ඉදි කළ මෙම ආර්ථික මධ්‍යස්ථානය මේ වන විට උපන් ගේම මියගොස් ඇති බවයි එහි ගිය අපට දැක ගැනීමට හැකි වුණේ. එවක බලධාරීන් විසින් අවිධිමත් ලෙස සිදු කළ කඩ බෙදා දීම් හේතුවෙන් මෙය වැසී ගිය බවත් මෙයට නැවත පණ දීමට නම් මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියට මෙම ආර්ථික මධ්‍යස්ථානය ලබා දිය යුතු බවත් මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතිය බලධාරීන් හරින්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා. සේවා රාශියක් අපේන සම්පතියක් හැටියට මම විශ්වාස කරනවා මැදවච්චිය විදුලි සේවා සමූපකාරයේට මෙම ආර්ථික මධ්‍යස්ථානය ලබා දුන්නොත් අපිට මැදවච්චියේ ජනතාව හැටියට විශාල සේවාවක් ලබා ගන්න පුළුවන්. නැවත මෙම ආර්ථික මධ්‍යස්ථානය නගා හිටවලා මැදවච්චියේ ජනතාවට මෙහි ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් කියන කාරණාව මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඊයේ දින මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලධාරීන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. මාධ්‍යයට අදහස් දැක්වූ මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍ය අධිකාරී ඊකේපී ඒකනායක මහතා පළකලේ මෙවන් අදහසක්. රජයේ මුදලක් වේදන් කළා මෙදවච්චිය ආර්ථික මධ්‍යස්ථානයේ සකස් කළා තියෙනවා. ඉතින් ඒකෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීම වෙන්නේ අදාළ බලධාරීන් මේ ආර්ථික මධ්‍යස්ථාන ලබා දුන්නොත් අපේ තියෙන යාන්ත්‍රණය හරහා අපේ ව්‍යාපාරික පසුබිම් මත අපිට පුළුවන් ගොවි මහතුන්ගේ එළවලු ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව ඒ වගේම හානි නොවන පරිදි ප්‍රවාහනය කරලා එතනින් බෙදහැරීම් කරන්න. ඒත් අපිට සම්පකාර සමිතිය බොහොමයක් එක්ක අපි මේ තොග බරු ගනුදෙනු කිරීම කරනවා. උතුරු මැද පළාතේ ඒකාබද්ධ තොග බෙදහැරීම් කළ සිවිසා සම්පකාර සමිතිය හරහා කරන්නේ
මෙම ගොඩනැගිලි සංකීර්ණය මේ වන විට පරවියන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති අතර පසුගිය කාලයේ පුරාවටම මෙම ගොඩනැගිල්ලේ කඩකාමර වෙන් කර දීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවයි අපට වාර්තා වුණේ මෙම ආර්ථික මධ්‍යස්ථානය ප්‍රධාන අමාත්‍යංශය යටතේ පාලනය වන බවත් තවමත් එහි පාලනය පළාත් පාලන දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවත් උතුරුමැද පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත මහතා සඳහන් කළා කෙසේ වෙතත් ජනතා මුදල් වැය කරමින් ඉදිකර ඇති මෙම දැවැන්ත ව්‍යාපෘතිය පළදායී කාර්යයක් සඳහා යොමු කරවීම බලධාරීන්ගේ වගකීමක් බව අපි අවධාරණය කරන්නෙමු දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් ग्लोबल लाइफस्टाइल लंका समागम विसिन विषपीच नाशक अत्पिसिन तोकयाक महाजन आरक्षक अमात्यांशे लेकम विश्रामिक मेजर जनरल जगत अल्विस महता वेत भारदीति बनवा दिवेने निरित दिक कोटसे वैसी तत्वे तरमक वैडिवीमक अददिने दी अपेक्षा कल है कि बव कालकुन विद्या डिपार्टमेंटु पवसनवा एम डिपार्टमेंटु वैडितुरटत संधान कले बस्मनाहिर सबरगमु वायम सह दकुनु पलात वलात महानूर सह नूरेले दिस्ट्रिक्क वलात विटिन विट वैसी एतिवन बवाय තේදරු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බමර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 5 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙසේ බමර ප්‍රහාරයකට ලක් වී තුවාල ලබා ඇත්තේ භගවන්තලාභ පොලිස් වසමට අයත් බ්‍රිට්වෙල් වතු යායේ තේදරු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසක්. භගවන්තලාභ වැවිලි සමාගමට අයත් කොටියාගල තේවතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු පාලන අධිකාරියට විරෝධය පළ කරමින් ඊයේ දින උදෑසන එම තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අසල ආරම්භ කළ සත්‍යාග්‍රහය විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යාමට විරෝධතාකරුවන් තීරණය කර තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.